ඔයාවේ චරිතයට ගන්න ඕන කියලා කවදාවත් පොබුදුගෙන් බලපෑමක් තිබුණේ නැහැ. නෑ නෑ එයා දන්නෙත් නෑ මං හිතන්නේ. නෑ ඒක පැහැදිලිව කියන්න ඕන අපිත් ළඟ හිටියනේ. එයා දන්නෙත් නෑ චරිතයේ සීලය ගැන. නෑ නෑ නෑ. වෙඩින් එකට ඇවිල්ලා තමයි ඇත්තටම කුමාර අයියා අහලා තියෙන මේ මේ හරි යාළුවනි ඉතින් මේගොල්ලෝ වයිෆ් වදිනවද කියලා ඊට පස්සේ මොකද ඔව් කියන්න ගමේ ගොඩක් අස්සේ ප්‍රශ්න ගොඩක් වෙඩින් එක දවසේ කියන්නේ ආදරින් ඉතින් කුමාරයාත් මතක් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔහොම තමයි අරෙවුම ආවේ. ඊට පස්සේ සරත් අයිය කුමාර අයිය කතා කරලා ඊට පස්සේ දවසක් සරත් අයියව හම්බ වෙන්න ගියා. ඊට පස්සේ තින් ස්ක්‍රිප්ට් එක කියවලා කියවලා එතනින් එහාට තින් ලොකු ස්ක්‍රිප්ට් එක කියවනකොට නම් මෙයා මැදිහත් වෙන්නේ නැති නේද? ඔව් මං ඒ කියන්නේ මං කියවනවා ඊට පස්සේ එයාත් මට ලැබෙනවා කියවනවා. මොකද මේ ලේසි සරත් අයියලා දන්නවා කියන්නේ මගේ ඔළුව හොඳ මාර්ග උපදේශ දෙනවනේ. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඩිරෙක්ටර්ස්ලාට. ඉතින් ඒකයි අපිව මම මෙයාට බේසික් විතරයි එළව දුන්නේ. චරිත ගැන මම කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද මම මෙයාට හැමදෙස්සෙම කිව්වේ ස්පොන්ජ් එකක් කියලා යන්න. මම දන්නවනේ ඉතාම විශ්වාසනීය දෙපලක්ගේ මේ බාර දෙන්න. ඒක නිසා මම කිව්වා මේක ඉතාම වැදගත් අවස්ථාවක් ජීවිතේ. ඒ කියන්නේ ටර්නින් පොයින්ට් එකක්. මේක හරියට අල්ලගත්තොත් ඔයා ඒක ඇබ්සෝබ් කරොත් හරියටම හරි වැඩේ. මේ 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 දශම ස්ථාන. ඒ වගේ ටිකක් සැරෙන් දෙන්න යා. ඔව්. ඔයා හැබැයි හරි වාසනාවන්තයි. හරියටම අල්ලගත්ත. ඒකයි වැඩේ තියෙන්නේ. වාසනාවන්තයි කියන්නේ ඔයාට කසාදෙන් සාමාන්‍යයෙන් බිරිඳගේ පැත්තෙන් නේ දෑවැද්ද දෙන්නේ. ඔයාට සැමියාගේ පැත්තෙන් දෑවැද්දක් ලැබුණා. ලැබුණා වගේ නේ. ඔයාට සැමියාත් එක පුස්තකාලයක් ලැබුණා වගේ නේ. ඔව්. ඒක නම් ඉතින් කවර කතාද නේ ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද කියලා. ඒ කියන්නේ ඇත්තටම අපි යාළුවලා ඉන්න කාලෙත් මුලින්ම කරේ මට දන්නේ දැනුම මදි තාවය තිබුණාද කියලා පොත් එහෙම හරියට ගෙනල්ලා දීලා මගේ ඔළුව හැදුවා. ඔය කියනකොට සම්බන්ධතාව පවත්වාගෙන යන විදිය පවා කමක් නෑ. අපි ඒවා කියෙව්වොත් ඇත්තට ලොකු දැනුමක් ලැබෙනවා. ඒ දේවල් පවා හරියට පොත් ගෙනල්ලා දුන්න එක තමයි මං හිතන්නේ යාළුවලා ඉන්න කාලේ වැඩිපුරම කරේ. පොත් කියෙව්වන්න පුරුදු කරා කියෙව්වා. දැන් කියවන්න පුරුදු කරන්න ඕනේ. යා කියවනවන්නේ බඳින්න කලින් ගොඩක් ගෑල් ළමයි කියවන අඩුයි තමයි.